සධාන් වහන්සේ ඔබ සමඟවනසේක්වා ස්වීශේෂක ශුද්ධවර ලෝතුමාන්ගේ ශුදහෝ සුභාරංශියයේ සමිධාරණීය වහන්සේට මහිමය වේවා. එක් සබත්දිනක ජිදුුස් වහන්සේ කෙතියායක් මැදින් ගමන් කරන විට උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩා අතින් පොඩි කර කෑහම්. විට පරිසුුවරෝන්ගෙන් සමහරෙක් සබදධිනයේද නොකටයුත්තක් ඔබ කරන්නේ මන්දයි ඇසූහ. ජෙසස් වහන්සේ උත්තර දෙමින් ධවිත් රජතමන්ටද සිය පිරිවරටද බඩගෙනවෝ විට කළදේ. එනම් දෙවියන් වහන්සේගේ ග්‍රෘහයට ඇතුළුව පූදජකයන්ට මිසාාන් කෙනෙකොට අනුභව නොකළ යුතු පිදූ රොටීකා සිය පිරිවරටත් දුන් පුවත ඔබ කියවා නැද්දැයි ඔඕවුන් ගි නැසූ සීක. උන්වහන්සේ අවදරටත් කතා කරමින් මනුෂ්‍ය පුත්‍රයානෝ සබද්දිනට පවා අධිපතියානූයයි වඔවුන්ට වදාලසේක. සමිධාණන් වහන්සේගේ ස්ශ්‍රීස් සුභහාරංශය නම් මෙසේය. ක්‍රේසුනය වහන්සේට ප්‍රශංසාවේවා සවිශේෂකවාකී මගින් අපගේ පවුමැකීවා ආමේෙන්. අපේ පරම හතුර කවුද. දැම අපිට මිනිස්සු වෙන අපේ පරම හතුර කවුද. පරම හතුර ඉන්න කොහේද. පරම හතුර තමයි කට පරමහතුර කට සාන්තකරුස්සි අපි මේ තුම්පලේ ඇන්දට අඳන්න ඕනෙ කටේමයි. ඔය හතුරව පාලනන කළොත් ජීවිතයම ගොඩයන්න පුළුවන්. දැ මේ කටින් අපි ගොඩා මුණ වද කරන්නේ. කන්නේ දෙතුමු වෙලයි. අනිත් හැමවෙලාව වෙන කාවහදි කනවා. අනුන්ගේ කුණු කුණු ගොඩවල් අවස අවුස ඒ කුණු තැන්තැන්වලට අරගන ගිහිල්ලා කරත්්‍ය තෙල්බජනාව වගේ අපි කුණු කතා බෙදබෙද යනම්. කවඩාවත් කවුරුත් ගැන අහිතක් කතා කරව නැති කටක් ලොවෙෙත් හොයන්න බෑ . මොන තරන් හොඳ දේවල් තිබුණත් මිනිස්සු දකින්නේ වැරදිමයි. සමහර අය ඉන්නවා දකින්නේ කුණු විටරමයි. වෙන ආත්මයක් තිබුණ නන්ගේ ගොල්ලන්ට අපිට නැහැ හෙම තිබුුණ නංගේගොල්ො නගර සභහාව කුණ එකතු කරපුවාය වෙඩෝනේ. දැනුත් කුණුමයි පේන්නේ. එකතු කරන්නම කුණු. එකතු කරලා තැන් තැන්වල හලහල යනවා. දැ මේක තමයි ප්‍රේමවන්තනය එදා පරිසුවරු කළේ. නරක දකින්න වැරදි දකින්න කුණු දකින්න පුරුදුවෙච්ච ඇහැට හොඳ පේනෙම නෑ. ඒමනි දත්ත. න සමහර ඇස්තියෙනවා? දීගන රබර් රැහැ වගේ ඕන කුණක් පේනවා. ඉතින් එහෙම රබර් රැහැදාගෙන බලන්න ඕනේ ඒ වනෙමයි හොඳදේවල්. දැන් ජේසු මුන්න තරම්න්නන් යහපදදේවල් කලාද මිනිස්සුන්ට මොන්න තරං සුව සෙත සැලසුවද මොන තරම් රෝගී සුව කලද වනතරම් බලවන්ත ක්‍රියාවුන් වහන්සේ කළාද මේ පරිස්වරු ඒ සියල්ලට වඩා දකි නිපුංචි දේවල් අර කරල් දෙයනේ කරල් පේන්නෙත් නෑ හරියට. නේද? ඒ කරල් කඩාගන අතේතිලා පොඩි කරගෙන කනේකත්? හැටියට තමයි දැක්කේ. ඇයි පරිසිවරයා කියන්නේ පරිසිවරයම තමයි. ඒවලට වෙන නමක් නෑ. පරිසිවරයක් කළේ මෝක තමයි. ටෝරා කියන සම්ප්‍රදායේ තිබුණු නීතිය අකූරටම පිළි පැද්දා නමුත් ඒගොල්ලු තුළ මනුස්සකමක් තිබුණේ? ඒගොල් අන්තුල තිෙබනේ මනුස්සේගේ වැරදි දකින්න හැකියාවක් විතරයි. බලන්න අපි මේ හැමෝම්ම කාව හොයාගන දෙෙන්නේ. ජේසුව හොයාගන. මේ තරම් ජේසු දේවආදරය අපට අරගන ඇවිල්ලබේ දේවාදරයේ බෙදලා මේ තරම් විශාල සේවයක් කරලා අපිට උන් වහන්සේගේ දුරගුණයක් දකින්නවත් තියනවද නෑ උන්වහන්සේ මනුෂ්‍යයා හා සම වනේ පාපය හැර අන්සියල්ලෙන් පාපය හැර. එහෙ මස්ුද්ධෝ තැනැන් වහන්සේගේ වැරදි හොයන්න පරිසිපොරුන් පෙළබුණ පෙළබුණ නෙමෙයි. ඒක ලේවල තියෙන්නේ පරිස්වරයාගේ ලේවල තියෙන්නේ මනවද. පරිසිවරයගේ ලේවල තියෙන්නේ කුණු හොයන ගතිය. ද අදකාරස් පරිසවරු වන්නවා. නේද. ඒම නැත්තන් අපේ හැමවෙලාම නැත වනත් සමහන වෙලාවට පරිසිවරුවගේ තමයි. දැම් බැලුවොත් න සහන්තුුවරු මෙතැන බැලුවොත් නන්ගේ මනේ. මට ප්‍රාණ භෑැබෑ ආත්මශරපිට සුවර්ගාර හෝනවෙේද කියලා. ඒ තරන් සාන්ත බවක්. නමුත් අපිත් ඔය හැංිච්ච තැන්වෙල තියෙනවා පරිසි ගති. එහෙම නැද්ද. හමකිවවේ ඕගොල්න්ගේ කටින් කවදාවත් කාටවත් කුණු කතාවක් කියල නැද්ද හොඳමද කියන්නේ. ? කියලා තියෙනවා. ඇයි හෙම කියන්නේ මොනවා කරන්නද මේ කුණු කතා කියන්නේ උන්න අපේ ංගි ගමේ ඉන්නේ. නේද මම ඇරෙන්න්න අනිත් ඔ කොම කුණු නේද නෑ අපිත් කුණු තමා කුණු නැති කවුරෝකවත් අපි අතර න ඒක තමයි හැමදාම පාපුච්චාරණයහන්නේ. කුණු හෝදගන්න. ඒද පාපුච්චාරණය තියෙන මරුස්සයගේ කුණු හෝදග්ඩ ඒ අඩු පාටකම් මකාගන්න අපි අපුල්ලන්න ඕ නෑ අනිත්තෑව. අපි අනිත්තෑගේ කුණු හෝදන්න ඕ නෑ අපි දකින්නට ඕනේ මනුස්සයගේ යහාගුණ නේද හැස්පේ ෝනේ දපිට නැද්ද හැපේ නෑ? හොඳටව නොපැරුනත් යන්තන් හරි පේරවා. අපේ ගමී හිටිය නමකිවතේ හදිස්සයක් වැරදි වෙලා අපේ ගමය කැනෙම මෙතින ුත්තේම කපුුව ක පූතියි ඒ නම කියන්න ඇවිදින්නත් බෑ ළඟට ආහමත් කවුද කොටෝ කියලා බලන්නේ ඒන කොට කිය ලන කියන්නේ ආදරක කියන්නෙ කොටෝ කියලා. ඒ වනාට හන්දිිය. යන්න කෙනාව හොඳනා දුරනවා. ළඟපේන දුරපේර හොඳට අපි ගොඩක් අයට හෙම ළඟපේන අම්මා අනුන්ගේ කුණු දුරවනක් පේදවා. මට නිකන් එයා මතක් වුණේ. මේ එහිත් අපි මනුස්සෙඟි හොඳ දකිමු. දකින්න හොඳ ගොඩාක් තියෙනවා. ඒවා බලන්න කැමතිනෑ අපි. ඒ හොඳ කතා කරන්න අපේ හිත දෙන්න හැබැයි කාගහරි දෙයක් රට පතුරන්න තියෙනවන ඒක කියනකං තොල්පෙටි ගැහලවා ඒක කියාගන්නකං තොල්පිට ගැහිගැහි ඉන්නේ කිව්හට පස්සේ තොල් සංසුන් හොඳර හිතල බලන්න මේක තමයි ඇත්ත ති ස්වාමන් වහන්සේ වෙතට එනකොට අපි මේ දේවල් දෙවියන් වහන්සේ තුළ පවිත්‍ර කරගන්නට ඕනි. ජේසුගේ ආදරය උන් වහන්සගේ බලය වර්පසාදය අපට අහිමි කරන්න මේ පාපය. එන් ද ගොඩාක් පව් කරන්නේ අපි සිතින් සහ වචනයෙන්. දැ සිතින් කරන පව් අපි ඇතුල නැතියෙන්නේ. කටින් කරන පව් සමාජයටත් යනවා. නද එහින්ද අර මංකිව්වගේ සසාන්තගෘසයන්දර දවස පටන්ගන්න. සාාන්තගුරුසේ අඩයාලනේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේදස්ුවාමිනේ පිතාගෙත් පුත්‍රයාගෙත් ස්්‍රීතු සාන්තගේත් නාමයෙන් ආමෙන්, ජේසු, ජේසු ජේසු කෙලි වැර කරගන්න. ඉටම හිතාගන්න අද දවසමම මගේ මුවින් ප්‍රකාශ කරන්නේ යහපද්දේ විතරයි විතරමයි කියලා. එහන්ද හොඳදේ දකින්න හොඳදේ කියන්න හොඳදේ සිතන්න හොඳදේ කරන්න නිරන්දරෙන් දවියන් වහන්සේගේ වරප්‍රසාදවලින් පිරන්න දේවාදරයෙන් පිරන්න ඒ දේවාදරය තුළ ඔබේ ජීවිතේ මහා බලවන්ත දේවල් අත්දකින්න පුළුවන් බෙනවා. එවැදි වාසනාවන්ත දේවාදර අදදැකීම් වලින් අපි ජීවිත පොහොන කරන්නට කියලා. අපි ආක්ෂ්ඥා කරමු මේ ශුධෝයාගේෙදී අප ජේසුගෙන් ඒ බලය ඉල්ලමු ජේසුගෙන් ඒහමදි ෂස්්ඨානයක් තුළොව ඉල්ලන්න ඒදේ ජේසු ස්ථීර්වබ ඔබට දෙනවා ඔබේ මුවෙන් ප්‍රකාශ කරන්න ජේසු කියල් නාමය. උන් වහන්සගෙන මාගේ නාමයෙන් අයිදන කවරදයක් වද මම ඉතුකරන්නේමි. ඒනඒ වචනය අයිති කරගන්න උන් වහන්සට විතරයි කියන්න පුළුවන් ඉල්ලන ඕනම දෙයක් මාගේ නාමයෙන් මම ඉතුකරන්නේ කියලමුොකද දවියන් වහන්සට කරන්නට බැරි කිසිම දෙයක් නැතිනිසා. අපි දැ අපි හතු ලාන්තතියන් අපේ ජීවිත අපිී පවල්ල අපි ඉල්ලේම් හැමදේම දෙවියන් වහන්සට බාඩ කරමින් පිදේ ී ති කාට සහභාග්‍යියමු මේ පිදීමේදී ඔබ ඔබේ සීල්වඇතුලාන්තයන් දෙවියන් වහන්සිට ඔප්පු කරන්න බාර දෙන්නම්.